වසර දෙකකට පසු මහනුවර ඇසළ පෙරහැර විචිත්‍රවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. ඉකුත් වර්ෂ දෙකක කාලය කොවිඩ් වසංගත තත්ත්වය නිසා පෙරහැර මංගල්‍යය පැවැත්වුණේ ජන සහභාගිත්වයෙන් තොරවයි. ඒත් මෙවර ජන සහභාගිත්වයෙන් යුතුව පෙරහැර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. අගෝස්තු මාස දෙවනදා පළමු කුඹල් පෙරහැරින් පෙරහැර ආරම්භ වුවත් පෙරහැර මංගල්‍යයට අයත් තවත් චාරිත්‍ර බොහොමයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානතම චාරිත්‍රයක් තමයි කප් කැපීමේ අවස්ථාව. ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම සිදු වුණා. ඒ මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී. ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා යොදාගන්නේ අද අලුයම කපන ලද කපයි. අලුත් නුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ රෝපණය වූ ඵල නොදරු ලපටි කොස් ගසක් මේ සඳහා යොදා ගන්නවා. එම ගස හඳුන්වන්නේ පනස වෘක්ෂය වශයෙන්. තෝරාගත් පනස වෘක්ෂය සහිත භූමිය පිරිසුදු කොට සුදු තිර ඇද වෘක්ෂයේ සුවඳ පැනින් නහවා සුවඳ දුම් මල්ලා සුබ මූර්තියෙන් වෘක්ෂයේ කැපීම සිදු කරනවා. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා විසින් වන්නගුරාල වෙත රිදී පොරව බාර දී පනස වෘක්ෂයේ කැපීම සඳහා අවසරය ලබා දුන්නා. අනතුරුව පනස වෘක්ෂයේ කපා හෙලන්නේ දකුණු දිශාවට වැටෙන පරිද්දෙන්. පුරාණ සම්ප්‍රදායානුකූලව සිදුවන මෙම චාරිත්‍රය සඳහා සහභාගී කරවන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. මහා සංඝරත්නයේ පිරිස් සජ්ජායනා මැද කපන ලද පනස වෘක්ෂය නොහොත් කප සුදු රෙදි කඩකින් ඔතා වැඩම කරවීමට සූදානම් කෙරෙනවා. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව බාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා විධානයේ රාළවන වරුණ බණ්ඩාර මහතා ප්‍රධාන කපුරාළවන තිස්ස දසනායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. සුදු උඩු වියන් සහිත මහ පෙරහරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කරා ඇතු පිටින් කප වැඩම කිරීම අද අලුයම ආරම්භ වුණා. අලි ඇතුන් සහිතව ගමන් ගන්නා එම පෙරහැර අද පස්වරුවේ මහනුවරට ළඟා වීමට නියමිතයි. මහනුවර ඇසර පෙරහැර මංගල්‍යයේ තවත් සුවිශේෂී අවස්ථා ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් දැනට අපි සමුගන්නවා.